2018 ජනවාරි 25 වැනි දිනද බුලටින් ඔෆ් ද ඇටමික් සයින්ටිස්ට් ජර්නලයේ විසින් ලෝක විනාශ දිනය සිහිකැඳවන හෝරායන්ත්‍රය තවත් තත්පර 30කින් මධ්‍යහන රාත්‍රිය වෙත සමීප කරා. මධ්‍යහන රාත්‍රියෙන් නරතවත් වන්නේ ලෝක විනාශයයි. එය අන්තර්ජාතික වශයෙන් හඳුන්වන්නේ ඩූම්ස්ඩේ ක්ලොක් යනුවෙනි. ඔබ නොදැන සිටියාට වසර 70ක කාලයක සිට ගෝලීය විනාශයක් සිදුවීමට කොපමණ කාලයක් තිබෙනවාද යන්න මැන බැලීමට අප ඩූම්ස්ඩේ ක්ලොක් එක භාවිතා කරනවා. ඒ සැබෑම හෝරායන්ත්‍රයක් නොවේ. ඒ භාවිතා කරන්නේ සංකේතයක් ලෙසයි. ඒ විසින් නූතන මිනිස් වර්ගයාගේ පැවැත්මට තර්ජනයක් වීමට ඉඩ තිබෙන අනතුරුදායක තත්ත්වයන්වල බරපතලකම ප්‍රදර්ශනය කර සිටිනවා. ලෝක ප්‍රථම නැෂ්ටික බෝම්බය පරීක්ෂා කිරීමට සූදානම් කරන විට ඒ සාර්ථකව ක්‍රියාත්මක වේවි කියා මෑන්හැටන් ව්‍යාපෘතියේ විද්‍යාඥයින්ට වැඩි විශ්වාසයක් තිබුණේ නැහැ. මොකද න්‍යායාත්මක වශයෙන් මෙය මහා විනාශයක් සිදු කරමින් පුපුරා යන බව විද්‍යාඥයින් දැන සිටියන් එවැන්නක් මීට පෙර අත්දැක බලා නොතිබුණ නිසා සෑම තුළ තිබුණේ විශාල කුතුහලයක්. නමුත් ලෝකයේම මවිතයට පත් කරමින් 1945 වර්ෂයේ ජූලි 16 වෙනිදා ලෝ ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය සාර්ථකව පුරා ගියා. එවිට තමයි විද්‍යාඥයින්ට අවබෝධ වුණේ මිනිස් වර්ගයා ඉතාමත්ම අවදානම් තත්ත්වයකට පැමිණ තිබෙන බව. ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළු පෘථිවියම වුණත් අලු දුහවිලි බවට පත් කළ හැකි තාක්ෂණයක් මිනිසා සතු වුණේ එම දිනේදී තමයි. ලෝක විනාශය සිදුවෙන හැටි පිළිබඳව මිනිසුන් අතර නොයෙකුත් මතයන් තිබුණත් න්‍යෂ්ටික තාක්ෂණය මගින් මිනිසාටම වුණත් ඒ සිදු කිරීමට හැකියාව තිබෙනවා. ලෝ ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය දවසේ සිට මිනිසා අතින් මොන වෙලාවක ලෝකය විනාශ වේවිද කියන බිය විද්‍යාඥයින් තුල තිබුණා. අන්නේම අවස්ථාවේදී තමයි එවැන්නක් සිදුවීමට තිබෙන ඉඩකඩ සහ අවස්ථාව මැන බැලීමට ක්‍රමයක් නිර්මාණය කළ යුතු බව විද්‍යාඥයින්ට අවබෝධ වුණේ. ලෝ ප්‍රථම න්‍යෂ්ටික බෝම්බයෙන් නිපදවීමට දායක වූ විද්‍යාඥයින් පිරිසක් 1945 වර්ෂයේදී ද බුලටින් ඔෆ් ද ඇටමික් සයින්ටිස්ට් යනුවෙන් පුවත්පතක් ආරම්භ කරා. ඔවුන්ගේ අරමුණ වුණේ න්‍යෂ්ටික අවිවල භයානකකම මහජනයාට අවබෝධ කර දීමටයි. ඉන් වසර දෙකකට පසුව ඩූම්ස්ඩේ ක්ලොක් සංකල්පය එම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වුණා. එම ලෝක විනාශ හෝරායන්ත්‍රයෙන් ප්‍රදර්ශනය කරන්නේ ඉදිරියේදී ගෝලීය මට්ටමේ විනාශයක් සිදුවීමට කෙතරම් අවදානමක් තිබෙනවාද යන්නයි. දවසක් ඩූම්ස්ඩේ ක්ලොක් එක මධ්‍යහන රාත්‍රියට මිනිත්තු 7ක් ලෙස දක්වා තිබුණා. එම හෝරායන්ත්‍රය විසින් මධ්‍යහන රාත්‍රිය දක්වා සිටියා නම් ඉන් අදහස් කරන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ අවසානය බවයි. ඉතිහාසය තුළ 22 වතාවක් එම හෝරායන්ත්‍රය සීරුමාරු කර තිබෙනවා. ඇතැම් අවස්ථාවන්වලදී එය මධ්‍යහන රාත්‍රියට වඩා ආසන්න කිරීමට සිදු වූ අතර එහි කටු පසුපසට කරකැවීමටද සිදු වුණා. මෙම ලෝක විනාශ හෝරායන්ත්‍රය මධ්‍යහන රාත්‍රියට ඉතාමත්ම ආසන්න වුණේ 1953 වර්ෂයේදී. ඊට හේතුව වුණේ ඇමරිකාව විසින් ප්‍රථම තාප නැෂ්ටික බෝම්බය අත්හදා බැලීමයි. තාප නැෂ්ටික හෝ හයිඩ්‍රජන් බෝම්බයක් සාමාන්‍ය නැෂ්ටික බෝම්බයකට වඩා කිහිප ගුණයකින් බලවත්. ඉතින් මෙවැනි බලවත් අවියක් අත්හදා බැලීම ලෝක බලවතුන් අතර යුද්ධයක් පවා ඇතිවීමට තරම් හේතු වෙන කරුණක් වුණා. එම අවදානම තේරුම්ගත් විද්‍යාඥයින් අදාළ හෝරායන්ත්‍රය මධ්‍යහන රාත්‍රියට මිනිත්තු 2ක් තරම් සමීප කරා. ඉන් අදහස් කරේ ඕනෑම මොහොතක නැෂ්ටික යුද්ධයකින් ලෝකයේ විනාශ වීමට ඉහළ අවදානමක් ඇති බවයි. 1963 වර්ෂයේදී මධ්‍යහන රාත්‍රියට මිනිත්තු 12ක් ලෙස නැවතත් එහි වෙලාව සටහන් වුණා. ඊට හේතුව වුණේ ඇමරිකාව සහ සෝවියට් රුසියාව නැෂ්ටික අත්දැක බැලීම් සිදු කිරීම සීමා කිරීමේ සම්මුතියකට පැමිණීමයි. ඉතින් දැන් ඔබට වැටහෙනවා ඇති මොකද්ද මේ ඩූම්ස්ඩේ ක්ලොක් කියන්නේ කියලා. නැෂ්ටික යුද්ධයකින්ම පමණක් නොවේ. සුළු අතපසු වීමකින් වුණත් නැෂ්ටික බෝම්බයක් හෝ බලාගාරයක් වුණත් පුපුරා යන්නට පුළුවන්. ඉතින් අපි ජීවත් වන්නේ මොන වෙලාවක පුපුරා යාවිදෝ කියා හිතාගත නොහැකි විශාල ගිනිකන්දක් උඩ බව ඔබට වැටහෙනවා ඇති. මෑතකදී එම ද බුලටින් ඔෆ් ද ඇටමික් සයින්ටිස්ට් ජර්නලයේ විසින් ගෝලීය කාලගුණික විපර්යාසයන්ද ඔවුන්ගේ අවදානම් ලැයිස්තුවට එකතු කරගෙන තිබුණා. ඒ වගේම පොසිල ඉන්ධන භාවිතයේ ඉහළ යාම සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනයේද ඔවුන් දැඩි සැලකිල්ලට ගෙන තිබෙනවා. මොකද ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට ප්‍රධානම හේතුවක්. දිනෙන් දින වැඩිවෙමින් තිබෙන ගෝලීය උෂ්ණත්වයේ නැෂ්ටික අවිතරමටම මිනිසාට සහ අනෙක් ජීවීන්ට ප්‍රබල තර්ජනයක් වෙනවා. එපමණක් නොවේ. ජාන ඉංජිනේරු විද්‍යාව, සයිබර් යුද්ධයන් සහ කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන්ද ඔවුන් සැලකිල්ලට ගන්නවා. වීඩියෝ එක පටන් ගන්නවත් සමගම ලෝක විනාශ දිනය සිහිකැඳවන හෝරායන්ත්‍රය 2018 ජනවාරි 25 වෙනිදා තවත් තත්පර 30කින් මධ්‍යහන රාත්‍රියට ආසන්න වූ බව අපි ඔබව දැනුවත් කරා. දැන්ෙම හෝරායන්ත්‍රයේ වේලාව සටහන් වී තිබෙන්නේ මධ්‍යහන රාත්‍රියට මිනිත්තු 2ක් ලෙසයි. අද වන විට ලෝක විනාශය සිදුවීමට තිබෙන අවදානම මෙතරම් වැඩි වී තිබෙන්නේ ගෝලීය ආරක්ෂාව දුර්වල තත්ත්වයක පැවතීම, කාලගුණික විපර්යාසයන් සඳහා ප්‍රමාණවත් පියවරක් නොගැනීම සහ ලෝකයේ රටවල්වල නැෂ්ටික අවිසංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම වැනි දේවල් නිසායි. ඒ වගේම ඇමරිකාව සහ උතුරු කොරියාව අතර තිබෙන අර්බුදකාරී තත්ත්වයේද මීට වග කිව යුතුයි. ඉතින් මොහොතක් සිතන්න, ලෝක විනාශ දිනයේ සිහිකැඳවන හෝරායන්ත්‍රයේ සීරුමාරු වන්නේ මිනිසුන් වන අපගේම ක්‍රියාවන් මතයි. වෙනත් විදියකට කිව්වොත් අපි අපගේම විනාශය ළඟා කරගන්න මින් සිටිනවා. ඉතින් මේ යන විදියට නම් ඩූම්ස්ඩේ ක්ලොක් එක මධ්‍යහන රාත්‍රියේ දර්ශනය කරන දිනය වැඩි ඈතක නොවේයි.
මෙම ඩූම්ස්ඩේ ක්ලොක් එක පිළිබඳව ඔබේ අදහස අපි සමග බෙදා ගන්නට අමතක කරන්නට එපා. ඒ වගේම මේ හැකි පමණ ෂෙයාර් කර ඔබේ මිතුරන් දැනුවත් කරන්නටත් අමතක කරන්නට එපා. ඔබ තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කර නොමැති නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබෝ අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.